ලංකාවේ අපි කලාවට බොහොම ආදරෙයි. ඒ නිසාම කලාකරුවන් කියන ඔවුන්ව අපි අදහන්නත් පටන් ගන්නවා. ඔවුන්ගේ පුංචිම දෙයක් ගැන උනත් හොයලා බලන්නේ ඒ ඔවුන් තරු නිසා. හැමෝම දන්න කියන අය නිසා. ඒ විදිහට අපි බොහෝ ආදරෙන් වැළඳගත්තු කලාකරුවන් බොහෝ දෙනෙක් පසුගිය අවුරුද්දේ අපෙන් වෙන් වෙලා ගියා. ඊට පස්සේ 2022 උදා වෙද්දී තවත් ආදරණීය කලාකරුවන් දෙදෙනෙක් අපිට අහිමි වෙනවා. ඒ ඩෙස්මන්ඩ් සිල්වා සහ ගාමිණි අම්බලන්ගොඩ. නොහිතපු විදිහට අපෙන් ඈතට දුවන ඒ හැමෝම මේ කලා ශාස්ත්‍රයේ බොහෝ නිර්මාණ තුලින් අපි හෘදයාංගමව වැළඳගත් අයයි. ජගත් බෙනරගම කියන කලාකරුවා පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතට ලක්ෂ්මන් විජේසේකර, ගිරිරාජ් කෞශල්‍ය සහ සරත් චන්ද්‍රසිරි අසනීපෙන් පසුවන බවට ප්‍රවෘත්තියක් පළ කර තිබුණා. එහෙත් නොහුත්තපු විදිහට ලක්ෂ්මන් සහ සරත් චන්ද්‍රසිරි ජීවිතේ හැර යනවා. විශේෂයෙන් සරත් චන්ද්‍රසිරි කියන හිත හොඳ කලාකරුවා ජාතික රෝහලේ දැඩි සත්කාරයේ අපමණ දුක් විඳ මරණය සමග සටන් වැදුනා. ඒත් අවසානයේට මරුවා වැළඳ ගන්නට රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ ආදරණීය තෝමස් මාමාට සිද්ධ වුණා. ඉන් අනතුරුව ගිලන්ව එක්තැන්ව සිටි කුමාර රණේපුර කියන සිනමාවේ සටන් නළුවාත් සිය ජීවිතේ හැර යනවා. අනතුරකින් එක්තැන් වූ මේ ආදරණීය රංගන ශිල්පියා අනේක විද දුක් විඳිමින් පැලැස්තර පටි අලවාගෙන මහා දුක්ඛිත ජීවිතයක් ගත කරමිනුයි සිටියේ. කිසිවෙකුගේ හවුහරණක් නැතිවුණු ඔහුව ඔහුගේ බිරිඳ විසිනුත් අත්හරා දමා තිබුණා. මට වහ ටිකක් ගන්නවත් පණ නෑ. එහෙම පුළුවන් වුණා නම් මං වහ ටිකක් බීලා මැරෙනවා. හાર્ට් ඇටැක් එකක් හැදුණු කාලේ බිරිඳ මාව දාලා ගියා. විවාහ වෙලා අවුරුදු 32යි. සීලිම විතරයි මෙතන ඉදි දකින්නේ. මේ බිත්ති හතර විතරයි දකින්නේ. මගේ දුවයි දුවගේ මහත්තයා නාලකයි මට සෑහෙන්න උදව් කරනවා. ගොඩක් ළඟින් ඇසුරු කරපු යාළුවෝ හිටියා. අද ඒ යාළුවෝ මගේ දිහා හැරිලවත් බැලුවේ නෑ. අපි කනබොන මිනිස්සුනේ. හැමදාම බීපු කාපු යාළුවොත් හිටියා. ඒත් ඒ අය අද නෑ. දැවැන්තයෝ කවුරුත් ආවේ නෑ කියලා ඒ අසහාය කලාකරුවා වේදනාවෙන් කෑමොර දෙන වීඩියෝවක් ඔහුගේ මරණයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල සැරිසරනවා. මේ ලැයිස්තුවේ අපට අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ ආදරණීය සුනිල් පෙරේරා කලාකරුවන්. ජිප්සිස් නායක සුනිල් පෙරේරා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය ලැබපු කණ්ඩායම් සංගීතයේ වෙනසක් කරපු කලාකරුවෙක්. ඒ දැවැන්තයාගේ නික්ම යාම බොහෝ දෙනෙක්ගේ සංවේගයට පත් කළ අතර සුනිල් පෙරේරා කොවිඩ් වෛරසයට ගොදුරු වෙලා කාලයක් පීඩා වින්දා. සැන්ඩෝ හැරිස් කියන්නේ ඒ විදිහට අපට අහිමි වුණු බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් කලාකාමියෙක්. හයිසින්ත් විජේසිංහ කියන පුංචි තිරේ අත්තම්මා නොයන ගමන් ගිය සිදුවීමත් කලා ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක්ගේ සංවේගයට පත් කළ කාරණයක් බවට පත් වුණා. 2022 අවුරුද්ද උදාවත් සමගම රොබින් ප්‍රනාන්දු, ඩෙස්මන්ඩ් සිල්වා සහ ගාමිණි අම්බලන්ගොඩ කියන කලාකරුවනුත් අපට ආයිබෝවන් කියා ජීවන ගමනට සමුදුන්නා. ඇත්තෙන්ම කලාකරුවන්ට මෙහෙම වෙන්නේ ඇයි? ඔවුන් හිටි හැටියේ ලෙඩ වෙන්න හේතුව මොකද්ද? ඇයි ඔවුන් එක්තැන් වෙන්නේ? මේ ගැන වෛද්‍යවරයෙක් මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඔහු වෛද්‍ය ආනන්ද මංගල මුණසිංහයි. මේ ඔහු අනාවරණය කළ කතාවයි. කලාකරුවන් වසංගතය තුල නිග්ම යෑමේ ප්‍රවණතාවය දක්නට තියෙනවා. ඒකට හේතුව කුමක්ද? ඔවුන්ගේ හදවත් හී ඇති සොඳුරු මානවීය ගුණය නිසා රසික ජනයා දුටුවිට ස්වභාවයෙන්ම ඔවුන් තුළ ඇතිවෙන තමන්ට පාලනය කරගැනීමට නොහැකි චිත්තාවේගශීලී සෙනෙහස ඔවුන් අතරට යෑමට ඔවුන්ව පිනවීමට ඇති ඉමහත් ආශාව තමයි ඒ. ඉතින් ඔබ ලේඛකයන්, කවියන්, රංගන ශිල්පීන්, ගායකයන් සහභාගී කරගෙන සංගීත සංදර්ශන, සාද සාකච්ඡා, සම්මන්ත්‍රණ වැඩමුළු සංවිධානය කරයි නම් කලාකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න. ඉතින් ඒ තමයි ඒ වෛද්‍යවරයා කලාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව දැනුවත් කරලා තිබුණේ. කෙසේ වෙතත් කලා ලෝකයේ සුන්දර කළ ඒ සැම සියලු කලාකාමී හදවතකටම අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන කලාකාමී හදවත් ඉක්මනින්ම සුවපත් වේවා කියා වැඩිදුරටත් ප්‍රාර්ථනා කරමු.